කාම්බෝජ ඉතිහාසිත දිගු ඉතිහාසයකට උරුමකම් කෙන කාම්බෝජ ಭಾರತයේ ಕೇಂದ್ರ කරගෙන ගොඩනැගුණු ಟಂಪಾ ರಾಜಧಾನಿಯ දක්වා දිගු ඉතිහාසයක් කාම්බෝජයට තිබෙනවා. කාම්බෝජයේ සියවස් ගණනාවක් පාලනය වුණේ කෙමර්වරු. ඒ කියන්නේ කාම්බෝජ ජාතිකයන් විසින් තමයි කෙමර් ජාතිකයන් විසින් තමයි කාම්බෝජයේ සියවස් ගණනාවක් පාලනය වුණේ. නමුත් මේ දුර්වල පාලනය කාම්බෝජයේ ඉතිහාසයේ කවදාවත් ශක්තිමත් පාලනයක් තිබුත් අවදියක් අපි දකින්නේ නැහැ. ඒ නිසාමත් කාම්බෝජයේ සිද්ධ වෙච්ච දේ තමයි අසල් ලෙස වියට්නාමයේ තායිලන්තයේ ඍජු ආක්‍රමණයන්ට විවිධ අවස්ථාවල කාම්බෝජය පත් වෙලා තිබුණා. උන්ගේ පාලනයට නතු වෙච්ච ඉතිහාසයේ අවස්ථාවක් තිබෙනවා. නිශ්චිත වශයෙන්ම ගත්තොත් 1887 දී කාම්බෝජය ප්‍රංශ අධිරාජ්‍යවාදයට අධිරාජ්‍යවාදී විසින් මුළුමනින්ම යටපත් කරගන්නවා. 1887 දී අපේ රට 1896 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් යට කරගෙන 1815 මුළුමනින්ම යටපත් කරගත්ත හා සමාන ලෙස 1887 දී කාම්බෝජයේ ප්‍රංශ අධිරාජ්‍යවාදීන් විසින් යටපත් කරගනු ලබනවා. නමුත් අපේ රටේ වගේම ආරම්භයේ සිටම ප්‍රංශ අධිරාජ්‍යවාදයට එරෙහිව විමුක්තිය අරගලයක් පැන නැගුණේ නැහැ. මොකද කාම්බෝජි ඉතාමත් පසුගාමි කුසිකාර්මික රාජ්‍යයක්. ඉතාමත් පසුගාමි. එය යන්ත්‍ර අලුත් යන්ත්‍ර සූත්‍ර ඇතුළු නොකරන ලද අලුත් බීජ සොයා නොගන්න ලද සාම්ප්‍රදායික කුසිකර්මාන්තය මත යෙපුණු පසුගාමි කුසිකාර්මික රාජ්‍යයක් කියලා තමයි කාම්බෝජි පැවතුණු. ප්‍රංශ අධිරාජ්‍යවාදීන් යටපත් කරගත්තත් ප්‍රංශය උත්සුක වුණේ නැහැ, උත්සාහ කරේ නැහැ. කාම්බෝජයේ යලි අලුත් ධනේශ්වර සබඳතා ඇති කරන්න යන්ත්‍ර සූත්‍ර කලමනාකරණය විද්‍යාව අලුත් දේ කාම්බෝජයට කැඳවාගෙන ඉන්න කිසිසේත්ම කටයුතු කරේ නැහැ ප්‍රංශය. ඊට පස්සේ අපි දකිනවා දෙවන ලෝක යුද්ධයේ ආරම්භය සමගම ඒ කලාපයේ බොහෝ රාජ්‍යයන් ජපානය යටත් විජිතයන් බවට පත් වෙනවා. අනතුරුව කාම්බෝජයේ ජපානය යටත් විජිතයන් බවට පත් වෙනවා. 1945 දෙවන ලෝක යුද්ධයේ නිමාස සමගම කාම්බෝජයේ ප්‍රංශයට ප්‍රංශයේ සමූහාන්ඩුවට යටත් ස්වයංපාලිත ප්‍රදේශයක් ලෙස නම් කරනවා. ඔබ දන්නවා 1945 ලෝක යුද්ධෙන් පසුව යුද්ධයේ ජයග්‍රහයි පිළ මිතුරු පිළ විවිධ සීමා මායිම් සහිතව රාජ්‍යයන් බෙදාගනු ලැබුවා. එහි එක් රාජ්‍යයක් ලෙස තමයි කාම්බෝජයේ ප්‍රංශ සමූහ ආණ්ඩුවේ ස්වයංපාලිත කලාපයක් ලෙස ඇතුළත් කරගනු ලබන්නේ 1945 දෙවන ලෝක යුද්ධයේ අවසන් වීමත් සමගම. නැවත ප්‍රංශයේ නිදහස පිළිබඳ සටනක් පටන් ගන්නවා. සීනුක් කියන රාජ්‍ය පරම්පරාවේ උරුමකම් තියෙන සීනුක් කියන කුමරා කාම්බෝජයේ නිදහස් රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත් කරා. 1957-53 දී 53 නොවැම්බර් මාසයේ පමණ අවදීදී ෆ්‍රාන්සිය කාම්බෝජය අත්හැරලා යනවා. කාම්බෝජ නිදහස් ස්වාධීන රාජ්‍යයක් හැටියට තමගේ නායකත්වයට තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පවත්වනවා. එම මැතිවරණදී සියනු එහි නායකත්වයට ලබා ගන්නවා. 1960 දී ජනමත විචාරණයක් තියෙනවා. 1960 ජනමත විචාරණය තියන්නේ සියනු කුමරා ඔහුගේ ජීවිතාන්තය දක්වා නායකත්වය හැටියට තෝරාපත් කරගන්නවා. 1960 ජනමත විචාරය ජනතාව විසින් ඡන්දෙ දීලා අපි දන්නේ ඡන්දෙ මොන ආකාරයට දුන්නේ කියන්නේ. නමුත් ජනමත විචාරණයේදී ප්‍රකාශයට පත් වෙන සීනු කුමරා ජීවිතාන්තය දක්වා එහි නායකත්වයේ ඔබ වුණා. මෙන්න මේ කාලවකවානුව තුල තමයි KPRP කියන කාම්බෝජ මහජන විප්ලවකාරී පක්ෂය ගොඩනැගෙනවා 1951 දී. එතකොට පොල් පොට් ශිෂ්‍යත්වයක් අරගෙන ඔහු අධ්‍යාපනය සඳහා ගොස් තිනවා ප්‍රංශේ. ප්‍රංශේ විවිධ ශිෂ්‍ය අරගලවලට පොල් පොට් සම්බන්ධ වෙනවා. ඔහුගේ ශිෂ්‍යත්වය අහෝසි කරනු ලබනවා. පොල් පොට් ඇවිල්ලා මෙම 1950 දශක මැද භාගය වතර වෙනකොට KPRP කියන කාම්බෝජ මහජන විප්ලවකාරී පක්ෂයේ සමාජිකත්වයේ ලබා ගන්න. 1962 දී පමණ එහි හිටපු ලේකම්වරයා රහසිගත ලෙස ඝාතනය වෙනවා. ඝාතනය වුවාට පසුව KPRP සංවිධානයේ නායකත්වයට පත් වෙනවා පොල් පොට්. 1970 දී එතකොට අපි දන්නවා වියට්නාමය ආක්‍රමණය කරලා තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ විසින්. උතුරු වියට්නාමයේ බේරාගෙන තිබෙනවා. දකුණු වියට්නාමය ඇමරිකන් අධිරාජ්‍යවාදයට යටත් වූ කොටසක් හැටියට තමයි තිබෙන්නේ. දකුණු වියට්නාමයේ බෝඩර් එක තමයි තියෙන කාම්බෝජියට. උතුරු වියට්නාමය හෝචිමින්ලාගේ අරගලය විසින් නිදහස් කරගෙන තිබුණා වියට්මන් ගරිල්ලාවරුන් විසින්. දකුණු වියට්නාමය නිදහස් නොකරගත්තු ඇමරිකන් යටත් යුද්ධයක් හැටියට පැවතුණා. මේ ඇමරිකාව බෝම්බ දැමීම හේතු කොටගෙන 1960 දශකයේ අග භාගයේ විතර වෙනකොට කාම්බෝජිය, මොකද වියට්මන් ගරිල්ලාවරු ගොඩක් කාම්බෝජයේ සීමා මායිම් වල සැඟවිලා හිටියා, අවි ආයුධලින් හිටියා. කාම්බෝජයේ 150,000කට අධික ජනතාවක් ඇමරිකන් එක්සත් ජනපදයේ බෝම්බ හෙලීම විසින් ඝාතනය වෙනු ලැබුවා. 1970 දී සීනු කුමරා යුරෝපයේ සංචාරයකට යනවා. මේ සංචාරය ඇතුළත කුමන්ත්‍රණ සිදුවෙලා ඔහු තමයි අග්‍රාමාත්‍යවරයා ලොන් නොල් කියන LONNOL ලොන් නොල් කියන අග්‍රාමාත්‍යවරයා, ඔහු ආරක්ෂක ඇමතිවරයා. ඔහු කුමන්ත්‍රණයකින් බලය අත්පත් කරගන්නවා 1970. එත එය එක්සත් ජනපදයට ගැති, එක්සත් ජනපදයත් එක්ක ගැට ගැහුණු ඍජු පාලනයක්
कांबोजे स्थापित वेनो मेटे इरहिव कैमरुद गरिल्लावरु केपी आरपी संविधाने सटंग करन्न पटन गन्न 1975 दी वियट्नाम युद्धय अमेरिकन एक्साइज जनपदे पराद वेनो पराद वेनवत् एक्कम अमेरिका वियट्नामे अत्तरला यनवा यनकोट तवदुरट कांबोजियेट कांबोजी लोन नोल नोल कियन अग्रामात्यवरयाट एहि नायकत्वयेट अमेरिकन एक्साइज जनपदे सहाय अहिमि वेनवा सहायम अहिमि वेनवत् एक्कम दुर्वल वेन्न पटन गन्नवा ओहुगे पालने ए वेलावेदी केपी आरपी संविधाने बलय अत्पत् करगन्न एकदा समस्या हेत्तावे सिट क्रमानुकूल ग्रामीय प्रदेश मोहन सिंह अत्पत् करगनीन ग्रामीय प्रदेश वल विशेष सुलु गोवीन ओंट विशाल पक्षपातित्व दक्वन केपीआरपी वरुंट विशाल पक्षपातित्व दक्वन सुलु गोवीन हबे बोहो पिरिस गम्मान अत्तरला नगरेट नोम पेन केन उनगे अगनगरे करा विशाल पिरिसक एन्न पटन गन्न कोत्तरद कियनवन एकदा समस्या हेत्तावेदी नोम पेन नगरे जनगहाणय लक्ष 6යි एकदा समस्या 75 वेनकोट नोम पेन नगरे जनगहाणय लक्ष 20 දක්වා ඉහළය. ද ග්‍රාමීය වාසී KPRP ඒ කියන්නේ කෙමරිඩ් ගරිල්ලාවරුන් විසින් අත්පත් කරගන්නා ගම්මානවල ඒට ඔකඟ එකඟ නොවන බොහෝ පිරිස් නගරේ කරා ඇදෙන්න පටන් ගත්තා. ද ලක්ෂ 20 ක ජනගහණය. කියන්නේ 70 ලක්ෂ 6ක් වූ ජනගහණය ලක්ෂ 20ක් බවට පත්. 1975 අප්‍රේල් මාසේ 17 වෙනිදා කෙමරුඩ් විසින් කෙමරුඩ් ගරිල්ලන් විසින් නොම්පෙන් නගරය යටපත් කරගන්නා. නොම්පෙන් නගරය යටපත් කරගෙන වුන් එහි ජාතික ගුවන් විදුලියෙන් වුන් ප්‍රකාශයක් කරන සහෝදරවරුනි සහෝදරියනි මහත්වරුනි නෝනාවරුනි රජයේ නිලධාරීනි නොම්පෙන් නගරයේ මුදවා ගැනීම වෙනුවෙන් සටන් වදින්න පෙරට එන්න. ඒ තමයි 1975 අප්‍රේල් මාසේ 17 වෙනිදා කාම්බෝජයේ ජාතික ගුවන් විදුලිය ප්‍රකාශය. වුන් නොම්පෙන් නගරය අත්පත් කරගන්න. ඊට පස්සේ ඔවුන්ගේ දැක්ම බවට පත් වී තිබුණු සියල්ල අලුතෙන් නිර්මාණය කිරීම පරණදී සියල්ල විනාශ කිරීම. නොම්පෙන් නගරයේ ලක්ෂ 20ක් වූ ජනයා අප්‍රේල් මාසේ 17 වෙනිදා සිට පළවා හරින්න පටන් ගන්නවා ගම්මානවලට. ඔක්කොටම යන්න කියන ගම්මානවල ගිල්ල කුඹුරු වැඩ කරපල්ලා ඒ ගොවිතැන් කුස්කර්මාන්තයේදී පළ සියල්ල පළවා හරිනවා. පළවා හැරීම සඳහා කරන ගැටුමේදී 20000කට අධික ප්‍රමාණයක් ඝාතනය වෙනවා. නොම්පෙන් නගරයේ හිස් කිරීම සඳහා සමහර අය සැඟවී යනවා. සමහර අය ඝාතන ලක් වෙනවා. සමහර අය මගදී සාගතින් මිය යනවා. නොම්පෙන් නගරයේ හිස් කිරීමෙන් පටන්ගත්තු ඝාතනය 1979 ජනවාරි මාසයේ 7 වෙනිදා වෙනකොට ලක්ෂ 20ක් ඝාතනය වෙනවා. කෙමරුජුරින් විතරක් පමණක් නෙවෙයි සාගතයෙන්, ලෙඩ රෝග වලින්, පීඩාවන්ගෙන් සහ ඝාතනයන්ගෙන් කාම්බෝජයේ මිය යනවා. ආසන්න වශයෙන් ගත්තොත් පැවති ජනගහණයෙන් 4න් පංගුව 25 ඒ 75 අප්‍රේල් මාසේ 17 වෙනිදා ඉඳන් 79 ජනවාරි මාසේ 7 වෙනිදා කියන අවුරුදු 4කට ආසන්න කාල පරිච්ඡේදය ඇතුළත මේ යන අන්නේ එම කාලවකවානුවේ එක්කේද වාචකයක් පෙන්눔 කරන තැන තමයි S21 කියන සංකේත නාමයෙන් හඳුන්වලද කඳවුරු